නැමෙද වැඩි වේලා ගන්නේ නැතුව අවසර ඉල්ලා සිටිනවා අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේගේ කරුණාබර කටහඬ අපේ කෙලෙස් තැවෙන්නට නිවන් මඟ පැහැදිලි කරන්නට අවදි කරන ලෙස අවසරයි ගුරු පියාණන් වහන්ස ඔබ වහන්සේටයි මේ ආරාධනාව අන්තර්ජාලයේ දිගහැරෙන ලංකාවේ එකම කමඨහන් දේශන ශාලාවට වැඩම කරන ලෙසට අවසරයි ස්වාමින් වහන්ස දවසකට පස්සේ අපහු අපේ විපස්සනා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ කාරණාවක් කියන්න ඕනේ අපිට සතියක් දෙකක් යනකම් විතර තව කැමරා එක ඔන් කරගන්න ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් අද අපිට කැමරා එක ඔන් කරන්න විදියක් නැති වෙයි නමුත් මම මේකේ වයිට් බෝඩ් එක පාවිච්චි කරන්නම් ඕගලන්ට අවශ්‍ය කරුණු කියලා දෙන්න ඊළඟ සතියේ නම් තව සති දෙකක් විතර යනකොට අපිට පුරුදු පරිදිම අපේ වයිට් බෝඩ් එක පාවිච්චි කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි බොහෝ විට ඉතින් එතකන් භාවනාව අපි කොහොම හරි අල්ලන්නම් ඕගලන්ට තියෙන තව සති දෙකක් විතර මේක පොඩ්ඩක් අල්ලගෙන ඉන්න එහෙම වුණොත් අපි සති දෙකකින් විතර පස්සේ අපේ කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව අපි කතා කරන්න පටන් ගන්න. ඇත්තට මේක මම ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ මේක ෆිසිකලිව කරන්න පුළුවන් නම් වටිනවා. මේ ඔන්ලයින් ගානින් අපිට එච්චර ආයතක් කතා කරගන්න බැරි වෙයිදෝ කියන සැකය මට තියෙන නිසා. නමුත් අපි ඔන්ලයින් හරි කතා කරන්නේ ඒකට වයිට් බෝඩ් එක සහ අපේ පරණ පුරුදු පන්ති අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ නිසා අපි අදත් අතේ පුංචි ක්ලාස් එකක් තියෙන නිසා කොහොමත් අපිට සවස් සතිය දෙකක් මම බොහෝ විට හිතනවා දෙසැම්බර් පෝයෙන් පස්සේ කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් ටික අපිට ආපහු අපේ පරණ විදිහටම කරගෙන යන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කරුණා කරන්න අදත් අපිට අතරමීන ගමන් ධර්ම දේශනාවක් ඉවර කරලා අතරමඟ වාහනය අයින කර කරලා නවත්තලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තේ. ප්‍රෝග්‍රෑම් එක දාපු නිසා නැත්තම් කොහොමත් වැඩි වෙනවයි කියලා ප්‍රෝග්‍රෑම් එක පස්සට දැම්මුත් අපේ කම දැම පස්සට යන එක තමයි වෙන්නේ. ඒ නිසා ඉතින් එහෙනම් අපි අද කතා කරමු අපේ මම හිතන්නේ මම දුන්න පිඟුතුලට කරගෙන ඉන්න කියලා මේ භාවනා කැලෙන්ඩර් එකටත් දාලා මෙන්න මේ දවස්වල මේ කොටස් කරන්න කියලා. ඉතින් මම මෙතන ඉඳන් කතා කරන්නේ මේ භාවනා කරලා ඇති කියලා හිතාගෙන තමයි මම මෙතන ඉඳන් කතා කරන්න ගන්නෙ. කරලා නැති කෙනෙක් ඉන්නවනම් කලබල නොවි තව ඔයගලන්ට තව සතියක දෙකක විතර විරාමයක් උපරිම තියෙයි. ඒ සතිය දෙක ඇතුළත මම අපි මේ කියපු තැන් වලට ඔයගලගේ ගෝල් එක අරන් එන්න. එතකොට ඉලක්කය අරගෙන ආවත් හරියට මේ ඉලක්කය අචීව් කරගන්න පුළුවන් වුණොත් ඊතරු ටික විශේෂයෙන්ම කාංකා විතරණ විසුද්ධි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ගැන අපිට එතකොට කතා කරන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් අපි දැන් ගොඩක් දේවල් දන්නවා මං හිතන්නේ. මම ඔයගලන්ට අද පොඩි කාරණාවක් කියලා දෙනවා. ඒ කාරණාව ටිකක් ගැඹුරුයි. ඇත්තටම ටිකක් නෙමෙයි. ඒක හොඳටම ගැඹුරුයි. මම මේකට මේකේ වයිට් බෝඩ් එක පාවිච්චි කරන්නම්. ඔයගලන්ට මූණ පේන්න තුනට වයිට් බෝඩ් එක පේනේවි. ඒ නිසා මේ කරුණ අපි හොඳට ඉගෙන ගමු. ඉගෙනගෙන ඉවර වෙලා අපි ඊළඟ දේවල් ටික කතා කරමු. මම මේක අද කියලා දෙන්නේ ඔයගලන්ට. ඔයගලගේ මනෝද්වාරය සම්බන්ධව ඇති වෙලා තිබ්බ ප්‍රශ්න ටික විසඳන්න. මොකද්ද? මනසට ඇති වෙන ධම්මාරම්මණ කියන ප්‍රශ්නේ මම අද 100%ක්ම විසඳලා දෙනවා මේ වැඩසටහන ඉවර වෙන්න කලින් ටික වෙලාවක් ඇතුළත. හරිද? ඒතර එකක් තමයි මේක අපිට රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතක් වුණත් කියවුවට අපිට මේක විසඳෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගෙන රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොත්වල පවා බොහොම සුළු කාරණා ටිකක් තමයි ලියලා තියෙන්නේ. ඒ සුළු කාරණා සමහරක ටයිපින් මිස්ටේක්ස් නිසා එතෙන් පොත්පත්වල දැන් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවා නම් ඇප්ලිකේෂන් එකේ ගොඩක් ටයිපින් වල වැරදි තියෙනවා. අන්න ඒ නිසා සමහරක් ඇති කියන්න ඕන තැනට නැති කියලා ලියවිලා තියෙනවා. හරිද? ඇති කියන්න ඕන තැනට නැති කියලා ලියවුනහම ඉතින් පාඨකයා ඇත්තරම කියනවා උඩ යට නැහැ. මොකද එක තැනක ඇති එක තැනක නැති කියලා තියෙන ඕන එක ඇති කියලාම දෙතැනක තිබ්බොත් එහෙම ඕක වැරදි. ඒ වගේ තැන් කීපයක්ම මට අහුවෙලා තියෙනවා රේරුකාණී සයන්ස් එකේ පොත්පත්වලත්. ඒ කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ වැරදියට ලියලා නෙමෙයි වැරදියට ගන්නපා. ඒක මේ අතින් අතට එනකොට ටයිප් කරනකොට දන්නේ නැද පරම්පරා දුර්වල මේ විදිහට තවත්වා ගැනීම පොඩි පොඩි අපහසුතා තියෙනවා. හරි. ඒ නිසා මම මේ අද කියලා දෙන්න යන්නේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න.
එකමදී ඔයගලන්ට මගේ අකුරු ටිකක් විතරක් අමාරු වෙයි. මොකද මට එක අතක් විතරක් මේ දවස්වල තියෙන නිසා. ඒකට පොඩ්ඩක් කරුණාවෙන් අවධානය දෙන්න. හරියට අවධානය දුන්නොත් මම ඔයගලන්ට කියලා දෙනවද මොකක්ද මේ මනස සහ ධම්මාරම්මණ කියන්නේ කියලා. අපි දැන් දන්නවා චක්කු වට රූපය කියන එක අපිට තේරෙනවා. සෝතයට ශබ්දය කියන එක අපිට තේරෙනවා. ගාණයට ගන්ධය කියන එක තේරෙනවා. ඊළඟට දිවට රස කියන එක තේරෙනවා. කයට ස්පර්ශ ආරම්මණ කියන එක අපිට තේරෙනවා. හරිද? දැන් අපි අධගෙන ගන්න යන්නේ මනසට අරමුණු වෙන ධම්මා රම්මන ගැන. එතකොට අපිට මේකෙදි ගණන් ගන්න වෙනවා මනස මම හිතන්නේ ටිකක් අමාරුවෙන් හරි මේක කියව ගන්න මම වචන එක කියන නිසා ඔයගලන්ට මේක කියව ගන්න පුළුවන් වෙයි අකුරු විතරක් හොඳ නැති වුණත් මනස සහ ධම්මා රම්මන ධම්මා රම්මන හරිනේ මනස සහ ධම්මා රම්මන මෙන්න මේ මනස කියන එකෙන් අපි කතා කරන්න පුතේ මනෝද්වාරය ගැන මනෝද්වාරය ගැන මනෝද්වාරය මනස කියන එකෙන් අපි කතා කරන්නේ මනෝද්වාරය ගැනමයි හරිද එතකොට ධම්මාරම්මන අරමුණු වෙන්නේ මනසට කියලා කිව්වොත් මේ මනස කියන්නේ මොළයට එහෙම නෙමෙයි අන්න ඒක හොඳට මතක තියාගන්න ගොඩක් අය හිතන්නේ මේ මනස කිව්වම මේක මොළේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මනසට නෙමෙයි මොළයට කියන්නේ මත්තලුංග කියලානේ පාලියෙන් මේ ධම්මාරම්මනේ අරමුණු වෙන්නේ මනෝද්වාරය මනෝද්වාරය අපි හොයාගන්න ඕනේ එතකොට හරියටම මනෝද්වාරය යනු කුමක්ද මම ඔයගලන්ට කිව්වා මනෝද්වාරය කියන්නේ බවංග කියලා වගේ පොඩි ඉංගියක් දුන්න පොඩ්ඩක් මේ භාවනාවට ඇත්තටම කියනවා නම් ප්‍රවිෂ්ඨ වීමක් කරලා දුන්නා මේ භාවනාවට පොඩි ප්‍රවිෂ්ඨයක් හදලා දුන්නා බවංගය කියන එක හිතාගෙන ගන්න කියලා හැබැයි ඒක 100%ක් නිවැරදි අර්ථකථනයම නෙමෙයි මේ භාවනාවට මූලිකව ප්‍රවිෂ්ඨ වෙන ඕන කෙනෙක්ට අපි එකපාරම ගැඹුරු එකක් දාන්නේ නැතුව එකපාරම මේ ගැඹුරු කතාවක් කියලා දෙන්නේ නැතුව මේ බවංග සංතතිය කල්පනා කරන්න කියලා දෙනවා හරි දැන් කියලා දෙන්නම් ඇත්තරම මනෝද්වාරය කියන්නේ මොකක්ද කියලා මේ ධම්මාර අපිට අපි දන්නවා අපිට ඇහැ කන නාසය දිව ශරීරය කියන පහට අමතරව තව අරමුණු ග්‍රහණය වෙන තැන තමයි මනෝද්වාරය කියන තැන හරිද මේ මනෝද්වාරය අපිට ඇහැට මේ ඇහැ කියලා හිතන්න මේ කන කියලා හිතන්න මේ නාසය කියලා හිතන්න මේ දිව මේ ශරීරය ඇහැට හැමතිස්සෙම අරමුණු වෙන්නේ වර්තමාන රූපයක් අන්න ඒක වචනේ වටිනවා වර්තමාන රූප කනට වර්තමාන ශබ්ද වර්තමාන ඒ කියන්නේ දැන් ඕගලන්ට මාව ෆිසිකලි පේන්නේ නැහනේ. එතකොට ඕගලන්ට වර්තමාන ධම්මදේශනාසකේ රූපය මැවිලා නැහැ. පැහැදිලිද මම කියන එක? එතකොට වර්තමානයේ ඇහැ ඉස්සරහට ආපాతගත වෙන රූපය තමයි මේ වර්තමාන රූපය කියන්නේ. එතකොට මේ රූපයට අවශ්‍ය තියෙනවා චිත්තක්ෂණ 17ක්. මේක ටිකක් ගැඹුරුයි චිත්තක්ෂණ කියන්නේ හරියට ලියවෙන්නේ. මම මේක ගේන්නම් මෙතනට. මේකට තියෙන අවශ්‍ය චිත්තක්ෂණ 17ක් චිත්තක්ෂණ 17ක් එතකොට මේ චිත්තක්ෂණ 17ේ රූපයක් ඇහැ ඉස්සරහට ආවොත් වර්තමාන පංචද්වාරික චිත්ත වීති ඇති වෙනවා පංචද්වාරික කියලා කියන්නේ චක්කු සෝත ගාන දිවහා කාය කියන පහට අරමුණු වෙන ඒවට කියනවා පංචද්වාරික ආරම්මන කියලා ඒ පහ හරහා යන අර චිත්ත වීති වලට කියන්නේ පංචද්වාරික චිත්ත වීති කියලා කොයි වෙලාවකවත් ධම්මවිජය ස්වාමීන් වහන්සේ ෆිසිකලි දැකලා ඕගලන්ට මනෝද්වාරයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ පංචද්වාරය. මොකද ඇහැට පේන්නේ. ඒතොර දැන් ඕගලන්ට මේ ඇති වෙන්නේ සෝතය හරහා සෝතාර ශබ්දාරම්මණයක්. එතකොට මේක වර්තමාන ශබ්ද රූපය. වර්තමාන ශබ්ද රූපය. ඔන්නෝම වර්තමානයේ පේන්න තියෙන රූප වර්තමානයේ පේන්න තියෙන ශබ්ද වර්තමානයේ පේන්න තියෙන ගන්ධ වර්තමානයේ පේන්න තියෙන රස වර්තමානයේ අපිට දැනෙන කාය ස්පර්ශ වර්තමානයේ දැනෙන රස මේ දේවල් ඔක්කොම වර්තමාන පංචද්වාර වජ්ජන චිත්ත වීතියට අරමුණු වෙන අරමුණු. හැබැයි යම් කිසි කෙනෙක් දැන් ඔන්න ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ සම්විජය ස්වාමීන් වහන්සේ දැන් මං කියන්නේ මගේ අතේ ප්ලාස්ටික් එකක් ගහලා තියෙන නිසා මම මේ අමාරුවෙන් කියන්නේ එහෙමයි කියන්නේ. දැන් ඕගොල්ලෝ ප්ලාස්ටික් එක මවා ගන්න මගේ දැන් ඕගොල්ලෝ හිතන වෙටි අනේ අයදා වගේ අර සුදු පාට එන ගෝස් එකක් කොටලා එහෙම මේ ඕගලන්ට නැවෙනවා එකක් නේ. හැබැයි දැන් ඇත්තටම මගේ අතේ තියෙන අර කැත බෙන්ඩේජ් එකක් නේ. ටිකක් අපහසු බෙන්ඩේජ් එකක් දාලා තියෙනවා. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ මේ මනසින් හිතනකොට ඕක ඇහෙට නෙමෙයි දැනුනේ. ඕක කනහරහාව නෙමෙයි. නාසය දිව ශරීරය හරහා නෙමෙයි. ඔන්න ඕක ආවේ
මෙන්න මේ ධම්මාරම්මණය ඕ අර කල්පනා කරපු අරමුණට කියන ධම්මාරම්මණය ඇවිල්ලා වැදුනේ මනෝද්වාරේ මේක තමයි වැදුනේ පැහැදිලිද ඇත්තටම කියනවා නම් හිතින් හිතන දේවල් අතීත වේවා වර්තමාන වෙන අනාගත වේවා ඒ ඔක්කොම අරමුණු වෙන්නේ මනෝද්වාරයට මිසක් අපිට කයට අරමුණු වෙන්නේ නැහැ ඇහැට අරමුණු වෙන්නේ නැහැ පැහැදිලිද පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති කියලා කොටස් දෙකයි චිත්ත වීති පංචද්වාරික චිත්ත වීති යන්නේ වර්තමාන රූපයට විතරයි අපේ ඇහැ ඉස්සරහ තියෙන රූපයට විතරයි චක්සුද්වාරික චිත්ත වීති යන්නේ මට මේ වෙලාවේ ඇහෙන ශබ්ද වලට විතරයි මගේ සෝතද්වාරික චිත්ත වීති යන්නේ ඒක තමයි වර්තමානයේ කවදාවත් ඊයේ දැකපු අම්මව අද චක්සුද්වාරික වරමුණු කරන්න බෑ ඊයේ දැකපු අම්මව කල්පනා කරනවා නම් ඕගලන්ට මනෝද්වාරේ පාවිච්චි කරන්න වෙනවා ගිය මාසෙ ගිහිල්ලා දැකපු රුවන්වැලි මහසාරේ දැන් ඕගලන්ගේ සෝත ප්‍රසාදයට අරමුණු වෙන්නේ නැහැ ඒ හඳුන් කූර සෝත දැන් ගාන ප්‍රසාදයට එන්නේ නැහැ දැන් එනවා නම් එන්න පුළුවන් කොහොතන තමයි මනෝද්වාරේ කියන එක එයි මම මේක මෙහෙම කියන්නේ කියලා ඕගලන්ට කියන්න මම මේක මකනවා හරි කාට මේක ලියන්න පුළුවන්ද මම දන්නේ නැහැ. ඉරිදි එනවා. හරි. මම අනිත් අයටත් මේක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් වගේ ඒගොල්ලෝ පොඩ්ඩක් ස්ක්‍රීන් එක ටච් කරගන්න නැතුව ඉන්න. හරිද? අපි එන්නම් මේකට. හොඳයි. දැන් මනෝද්වාරික චිත්ත වීති. ඔන්න අපි එනවා අලුත් පාඩමකට. මනෝද්වාරික චිත්ත වීති. මම මේක ස්ක්‍රීන් එක පොඩ්ඩක් කෙලින් කරනවා. මනෝද්වාරික චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති එකම ලියන්නේ නිකන් ලියන්නම් මොකද ටිකක් අපහසුින් ලියන නිසා මේ මනෝද්වාරික චිත්ත වීති ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි එකක් කාම ජවන මනෝද්වාරික චිත්ත වීති අනිත් එක අර්පණ ජවන මනෝද්වාරික චිත්ත වීති හරිද මනෝද්වාරික මේවා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න පුතේ අපි මේ පුළුවන් විදියටයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඒ නිසා මම මේක ඊළඟට මකනවා ඊළඟ එකතනට යන්න කලින් මනෝද්වාරික චිත්ත වීති කාම ජවන සහ අර්පණ ජවන කියලා දෙකකට බෙදලා මේ අර්පණ ජවන වලට අරමුණු වෙන්නේ මොනවද ධාන සහ ලෝකෝත්තර සිත් මහග්ගත ලෝකෝත්තර සිත් ධාන ලැබෙනකොට වගේ මේ ඒව එන්නේ මේකට අර්පණ ජවන වලට දැන් අපිට ඒක ඕනේ නැහනේ අපිට දැන් ඕනේ අපිට සාමාන්‍යයෙන් කෙනෙක් අපිට කියලා මම මෙතනදී අදහස් කරන්නේ මේ ඔඩියන්ස් එක හරිද කෙනෙක් මේ ඔඩියන්ස් එකේ ධානයක් ලබලා ඉන්නවා නම් ඒ වෙලාවට එයාට පහළ වෙන්නේ අර්පණා ජවන මනෝද්වාරික චිත්ත වීති මම මේක වෙනම ධර්ම දේශනාවකදී පැහැදිලි කරන්නම් කාම ජවන චිත්ත වීති පිටුතුණී ළඟට ඔන්න අපි ඉගෙන ගන්න යනවා කාම ජවන චිත්ත වීති හරහා යටට මේක නැවත කොටස් දෙකකට බෙදෙනවා මොකක්ද විභූතාරම්මන සහ අවිභූතාරම්මන කිය. අවිභූතාරම්මන ඔන්න කොටස් දෙක. කාමජවන කොටස් දෙකයි විභූතාරම්මන සහ අවිභූතාරම්මන. මේ විභූතාරම්මන චිත්ත වීති තියෙනවා පහක්. විභූතාජම්ම චිත්ත වීති පහයි අවිභූතාරම්මන චිත්ත වීති දෙකයි. හරිද? තව දෙකක් තියෙනවා ඈ. එකයි. ඔක්කොම එතකොට කීයක් තියෙනවද? මනෝද්වාරික වූ කාම ජවන මනෝද්වාරික චිත්ත වීති ඔක්කොම 9යි. ඒකේ කොටස් බෙදෙනවා විභූතාරම්මන 5යි, අවිභූතාරම්මන 2යි. තවත් මේකටත් කියන්නේ විභූතාරම්මනම තමයි. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. විභූතාරම්මනයක් මේක අවිභූතාරම්මනයක්. අවිභූතාරම්මනයක්. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේ දෙක පොඩි වෙනසක් තියෙනවා. මේක මම කියලා දෙන්නම්. අපි මුලින්ම ගමු කාම ජවන විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියන මෙන්න මේ හත. මේ හත ගැන අපි කතා කරනවා මුලින්. හරිද? ටිකක් අමාරුයි මේක. පොඩි නෝට් එකක් දාගෙන යන්න ඕන නම් මේ පාඩම ඉවර වෙලයි භාවනාවට මේක දාන්න. මුලින්ම කියලා දෙනවා. ඊළඟට භාවනාවට දාන්න. මේක අයල්ල. හරි? මොන අපි දැන් කතා කරා මනෝද්වාරික චිත්ත වීති දෙකක් තියෙනවා. කාම ජවන මනෝද්වාරික චිත්ත වීති සහ අර්පණා ජවන කියලා කොටස් දෙකයි. අර්පණා ජවනිත පහළ වෙන්නේ ධාන ලෝකෝත්තරේව කාම ජවන වල විභූතාරම්මන අවිභූතාරම්මන කියලා දෙකක් තියෙනවා. එකෙන් විභූතාරම්මන පහයි අවිභූතාරම්මන දෙකයි. තවත් විභූතාරම්මන එකයි අවිභූතාරම්මන එකකුයි තියෙනවා. ඒකෙ මෙන්න මේ පළවෙනි හත ගැන අපි කතා කරොත්
අපි පළවෙනි හත ගැන කතා කරොත් මේ විභූත කියලා කියන්නේ පින්වතුනි වඩා ප්‍රකට කියලා. මේකේ අර්ථය තමයි ප්‍රකට. එහෙනම් අවිභූත කියන්නේ මොකක්ද? අප්‍රකට. විභූත කියන්නේ හොඳට පැහැදිලිව පේන්න තියෙනවා කියන එක විභූත. අවිභූත කියන්නේ පේන්නේ නැති. ප්‍රාතුර්භූත වගේ තමයි. විභූත කියන්නේ හොඳට පේන ප්‍රකට. අවිභූත කියන්නේ එච්චර ප්‍රකට නැති. කවුද මේ ඊතල ගහන්නේ? ප්‍රකට නැති. හරි. එතකොට මෙන්න මේ විභූත ආරම්මණ වලට අවිභූත. එතකොට අවිභූත දෙකක් තියෙනවා. අවිභූත දෙකක්. අවිභූත කියන්නේ අප්‍රකට. මේ විභූත ආරම්මණ පහට පහළ වෙන්නේ හොඳට අහගන්න. මේකට පේන්නේ මේ චිත්ත වීති පහට පේන්නේ අවිභූත ආරම්මණ දෙකයි මේ හතට පේන්නේ වර්තමාන වචන මතකද? වර්තමාන චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති රූපය පමණයි. වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපය පමණයි. වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපය පමණයි. චිත්තක්ෂණ 17ක් තියෙන රූපය ඔක්කොම කීයක් තියෙනවද? රූප ඔක්කොම 28යි. ආ හරි. පින්නත් අසුරයි එහෙනම් ලියනවද? මට ලියන්න පුළුවන්ද මේ? මොන ලියන්න ස්වාමිනෝස? ආ එහෙම පුළුවන් නම් පහසුයි මගේ අයියේ. එහෙමයි සර්. හරි හරි. එහෙනම් හොඳයි. හරිනේ විභූත ආරම්මන සහ විභූත ආරම්මන. ඔයි තියෙන ලස්සන්ට ලියවිලා. එතකොට විභූත ආරම්මන සහ විභූත ආරම්මන ද විභූත ආරම්මන පහයි. ඒ විභූත ආරම්මන චිත්ත වීති පහක් තියෙනවා. කිසරෙන් පහයි කියලා ලියයි. අවිභූත ආරම්මන දෙකයි දැනට තියෙනවා. අවිභූත ආරම්මන දෙකයි. වෙරි ගුඩ්. අවිභූත ආරම්මන දෙකයි. හරිනේ. විභූත ආරම්මන සහ අවිභූත ආරම්මන කියන මේවට පේන්නේ මේවට අරමුණු වෙන්නේ වර්තමාන යන වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපය පමණි. වෙන එකක්වත් මේවට අහුවෙන්නේ. ඒ කියන්නේ මොකක්ද කියලා කියනවා. වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපය පමණි. රූප ඔක්කොම 28යි. රූප 28න් චිත්තක්ෂණ 17ක් තියෙන රූප 22කට විතරයි. රූප 6කට චිත්තක්ෂණ 17ක් අවශ්‍ය නැහැ. මොනවාද රූප 6? ඔගොල්ලෝ දන්නේ නැහැ. මම ඒක දන්නේ ඔගොල්ලෝ දන්නේ නැහැ කියලා. මේ කාරියට හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. රූප විඤ්ඤප්ති රූප 2කටයි ලක්ෂණ රූප 4ටයි. ඒක හොයාගන්න. විඤ්ඤප්ති රූප 2යි. කාය විඤ්ඤප්ති, වාචී විඤ්ඤප්ති. ජරතා, ලහුතා අහලා තියෙනවනේ. ඒව තමයි ලක්ෂණ රූප වල කියන්නේ. ලක්ෂණ රූප 4යි. විඤ්ඤප්ති රූප 2යි ලක්ෂණ රූප. ඔය 6 හැර ඉතුරු 22ම චිත්තක්ෂණ 17ක් ඇති රූපය. එතකොට පින්නතුනේ ඕගලන්ට හිතෙන්න පුළුවන් වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපයක් මනසට පේන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ ටික වෙලාවකට කලින් කිව්වනේ මේක පේන්නේ ඇහැටයි කියලා. ඔයාලා හිතෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඒකත් ලයිව් පේන්නේ. දැන් මේ වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපයක් ලයිව් ඕගොල්ලෝ දැන් ඕගලන්ගේ ෆෝන් එක දිහා හරි ලැප්ටොප් එක දිහා හරි බලන් ඉන්නවානේ. ඕක ලයිව් ඇත්තම කියනවා නම් මේ සජීවීව ඒ මොහොතේ ප්‍රත්‍යুৎপন্নව පවතින රූපයක්. ඒක පේන්නේ චක්සු ප්‍රසාදයට. ඒක පේන්නේ චක්සු ප්‍රසාදයට. හැබැයි ඕගොල්ලෝ S2 එක වහලා, අනේ වහන්නේ S2 එක. S2 එක වහලා මනසින් දැන් හිතන්න මගේ S ඉස්සරහා තියෙන ලැප් එක මේ වගේ. අන්න දැන් ඕක ඕගලන්ට ආවේ හිතට වර්තමානයේ පවතින වර්තමාන රූපයක්. ඒකේ වර්තමාන රූපයක් නිසා ඒකට චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙනවා. ඒ චිත්තක්ෂණ 17 රූපය ඔයගලන්ට එන්නේ පින්වතුනි එක්ක විභූත ආරම්මණයකින් එක්ක අවිභූත ආරම්මණයකින්. පැහැදිලිද මේ කියන එක? මේක හරි ගැඹුරු අභිධර්ම පාඩමක්. ඔගොල්ලෝ මේකට බය වෙන්න එපා. මගේ ඇඟිල්ල හොඳ වෙච්ච ගමන් මම වයිට් බෝඩ් එකක් අරගෙන ඔයගලන්ට මේ පාඩම මුල ඉඳන් අගට A to Z කියලා දෙනවා. හරිද? A to Z කියලා දෙනවා. මේක රෙකෝඩ් කරගන්නවත් මේක දඟලන්නවත් එපා. මම මේ කියන එක අහගෙන භාවනා විතරක් කරන්න. අභිධර්මයේ කොටසදී මම මේක කියලා දෙනවා. අනිවාර්යෙන් ඇඟිල්ල හොඳ වෙච්ච ගමන් මේ මනෝද්වාරික චිත්ත වීති ගැන 2022 අවුරුද්ද ලබන්න කලින්. හරි. ඊට කලින් ඇඟිල්ල ආයේ තැලුන්නේ නැති වුණොත්.
ඒකත් කියන්න බෑ. හරි. මනසින් අරමුණු වෙන වර්තමානයේ පවතින රූපයේ විභූත අවිභූත ආරම්මණයකද? පැහැදිලිද මම මේ කියන එක? ඒ කියන්නේ ලයිව් තියෙන එකක් පේන්නේ චක්සු ප්‍රසාදයට. ඒක චක්සු විඥානයටයි පේන්නේ. චක්සු ප්‍රසාදේ වදින්. හැබැයි මනසට වැටෙන ධම්මාරම්මණය වදින්නේ අපි ඒක ගැන වර්තමානයේ ඔගොල්ලෝ මේ වෙලාවේ රුවන්වැලි මහසාය ගැන හිතුවොත් මේ වෙලාවේ කලින් දැකපු එකක් ගැන හිතුවොත් අතීතයි. එදානේ අපි යන වෙලාවේ ඒක රුවන්වැලි මහසාය නිල් පාට බල්බ් වලින් වක් කරලා තිබ්බේ. එතකොට ඒක අතීතයි. වර්තමාන රූපේ නෙමෙයි. වර්තමාන රූපයට පින්වතුනි ඒ අතීත රූපය දැන් විභූත ආරම්මණයට පේන්නේ. අතීත රූපේ විභූත ආරම්මණයට පේන්නේ. මේ 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 කියන විභූත ආරම්මණය ටිකට පේන්නේ. පළවෙනි හතර පේන්නේ. ඇත්තටම විභූත ආරම්මණයට කියනවටත් වඩා මේ මේ කියන විභූත ආරම්මණයට කියලා දාන්න. මේ 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 දැන් කතා කරන පළවෙනි විභූත ආරම්මණය ටික. මේ කියන විභූත ආරම්මණයට කියලා දාගත්තා නම් හරි ඔක. තේරුණාද පින්වත් දරුවනි? වර්තමාන මේ වෙලාවේ ධම්මජ සන්නාසය ආමි වෙලාවේ ඔගල දැන් හිතන්න දැන් හිතන්න දැන් ධම්මජ මම ඉන්නේ පාරක් අයිනේ වාහනේ නවත්තගෙන තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එතකොට හිතන්න දැන් හිතන්න ඔගොල්ලෝ අනේ අපේ ස්වාමීන් වහන්සේ මෙහෙම වාහනේ වේලා අනිච්චි ඉට්ටි කියන මේ ප්‍රෝග්‍රෑම් එක දැන් හිතන්න ඔන්න ඕක ඔගලන්ට හිතෙන්න පින්තුනේ මෙන්න මේ කියන විභූතාරම්මණ වලට අවිභූතාරම්මණ මේ කියන හතෙන් එකකින් තමයි ඔය කල්පනා වෙන චිත්ත වීති යන්නේ. හරිද? එතකොට වර්තමාන රූපය දැන් මේක අපිට ඉතුරු වෙනවනේ තව සෙට් එකක්. ඊළඟ පේජ් එකකට අපි වයිට් බෝඩ් එක අරින්න. අපි වයිට් බෝඩ් හරි. දැන් මේක අපිට ඉතුරු වෙනවනේ තව සෙට් එකක්. ඒ කියන්නේ මොකද? වර්තමාන රූපය නම් පේන්නේ අතීත රූපයෝ මොකටද පේන්නේ? ඔන්න ඔකද අතීත රූපයෝ පේන එක අපිට තාම ගැන්වේ නැහැ. අනාගත රූපය රුවන්වැලි මාසයේ ඊළඟ අවුරුද්දේ මේ පාටින් ආවම මම ඔයගලන්ට කියනවා මම 2022 රුවන්වැලි මාසයේ කහ පාටින් තීන්ත ගන්නවා රත්තරම් පාටින්. අනාගත රූප අන්නේ එතකොට ඔගොල්ලෝ ඒක හිතලා බලන්න. අනේ රත්තරම් පාටින් ගියා මහසය මේ වගේ තියෙයි. මහසය මේ වගේ තියෙයි. හිතලා බලන්න. අන්නේ අනාගත රූප අතීත රූප අනාගත රූප. එතකොට නිර්වාණය කාල විමුක්ත නිර්වාණය ඒක අතීතත් අනාගතත් වර්තමානත් නෙමෙයි. කාල විමුක්ත නිර්වාණය කියලා එකට කියන්නේ කාල විමුක්ත කාලයෙන් පිටපැනපු එකක් ඒක. අතීතත් නෙමෙයි වර්තමානත් නෙමෙයි අනාගතත් නෙමෙයි. ඊළඟ එක ප්‍රඥප්ති යන්න එන්නේ නැහැ. ප්‍රඥප්ති ඕක සහ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූපය. ඒ කියන්නේ අර 6 චිත්තක්ෂණ 17ක් නැති රූපය. තවද අන්තිම එක චිත්ත සහ චෛතසික චිත්ත සහජයිතසික චිත්ත සහ චෛතසිකය. හරි. ඔන්න බලන්න වර්තමාන රූපය මෙතන නෑනේ. වර්තමාන චිත්තක්ෂණ 17ක් ඇති රූපය අරමුණු වෙන්නේ අපි අර කතා කරපු විභූතාරම්මන අවිභූතාරම්මන කියන පළවෙනි හතට. එක්ක විභූතාරම්මන පහෙන් එකක් එක්ක අවිභූතාරම්මන පහෙන්. මම ඔයගලන්ට කිව්වනේ අර උඩම බලන්න කාමජවන මේ කාමජවන චිත්තවිති කීයක් තියෙනවද කියලා. නමයක් තියෙනවනේ මේ යට බලන්න තව චුට්ටක්. ඔය තියෙන නමයක්. ඔය නිල් පාටින් පෙන්නලා තියෙන විභූතාරම්මන එකට හරි අවිභූතාරම්මන එකට හරි තමයි අර දැන් අපි කතා කරපු අතීත අනාගත ඒ ඔක්කොම පහළ වෙපෙන්නේ. ඔය නිල් පාටින් පෙන්නලා තියෙන දැන් මේ කහ පාටින් රවුම් වෙන විභූත අවිභූතාරම්මන වලට පළවෙනි නිල් පාටින් කොටු කරලා තියෙන සුදු පාටින් විහිලා තියෙන විභූතාරම්මන සහ විභූතාරම්මන කියන දෙකට පේන්නේ වර්තමාන චිත්තක්ෂණ 17ක් ආයුෂති රූපය පමණයි. කිසිම චිත්තචෛතසිකයක් ඕකට අරමුණු වෙන්නේ නැහැ. අතීතේ අරමුණු වෙන්නේ නැහැ. අනාගතේ අරමුණු වෙන්නේ නැහැ. මේ යට තියෙන එකට කහ පාටින් කොටු කරලා තියෙන අනිත් විභූතාරම්මන අවිභූතාරම්මන කියන දෙකට අතීත අනාගත ඊළඟට ආයුෂ 17ක් නැති අපි දැන් ලියපු ටිකට අන්තිමට ලියපු ටිකට රයිට් මේ මෙන්න මේ තියෙන චිත්ත චෛතසික මේ සෙට් එකම පේන පින්වතුනි ඔය කියන දෙකට නිසා ඒ දෙකත් එක්ක තමයි මේකෙත් විභූතාරම්මන එකකුයි අවිභූතාරම්මන එකකුයි යනවා. විභූතාරම්මන එකයි අවිභූතාරම්මන එකකුයි යනවා. ඒවට කියනවා ඒ ඔක්කොම නමයටම කියනවා කාම ජවන මනෝද්වාරික චිත්ත වීති නමයක් කියලා.
කාම ජවන මනෝද්වාරික චිත්ත වීති නමයයි. පැහැදිලිද? ඔය තමයි මනෝද්වාරිකව පහළ වෙන, ඒ කියන්නේ ඔගොල්ලෝ මනසින් හිතනකොට ඔගලන්ට සිතුවිලි අහුවෙන චිත්ත වීති ටික නමයයි තියෙන්නේ. අතීතයේ හිතුවොත් කියන්නේ එක්ක විභූතාරම්මණයත් එක්ක අවිභූතාරම්මණයත් පළවෙනි හතේ නෙමෙයි. පළවෙනි හතේ නෙමෙයි. ඒ ඔන්න ඒ පළවෙනි හතේ නෙමෙයි කියලා අපි කොහොමද හොයාගන්නේ? ඒකට කියනවා විශේෂ නමක්. ඉන්න මම උගලන්ට පෙන්නන්නම්. අපි මතක තබා ගැනීම පහසුවටත් එක්ක අපි මතක තියාගන්න රේරුකාණි සංසි මට මතක විදිහට මේකට කියලා ආයුෂ 17ක් ඇති. ඉන්න මම බල්ලම කියන්න. අපි ස්වාමීන් වහන්සේ ලියලා තියෙන එකම කතා කරමු. මේකට කියන්නේ අපි සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17ක් නැති චිත්තක්ෂණ 14ක් නැති විභූත සහ අවිභූත ආරම්මන චිත්ත වීති දෙක කියන. මොකද කියන්නේ? පැහැදිලි අර චිත්තක්ෂණ 17ක් නැති විභූත සහ විභූත ආරම්මන දෙක. එතකොට චිත්තක්ෂණ 17ක් ඇති විභූත සහ විභූත ආරම්මන ඔක්කොම තියෙනවා 7ක්. 17ක් ඇති විභූත අවිභූත ආරම්මන තියෙනවා 7ක්. චිත්ත වීති 7ක්. ඔන්න කාම ජවනි චිත්ත වීති 9. හරිද? හොඳයි. අපි දැන් ලියනවා චිත්ත වීති ටික කොහොමද හටගන්නේ, චිත්ත වීති කොහොමද පහළ වෙන්නේ කියලා පොඩි පොඩි නෝට් එකක් අපි එකේ දාගමු. විභූත ආරම්මන චිත්ත වීති 9 තමයි මේ ඇඳලා පෙන්වන්නේ යන්නේ. එක කියලා මම අපි දාන්නම් එක. ඔන්න දැන් එකේ ඉඳන් අපි ලියාගෙන යනවා. හරි. අපි මේකෙදි අයි කෙලින්ම ලියන්න 1 2 3 4 කියලා 17ක්. 1 2 3 4 කියලා 17ක් ඉස්සරහට ලියන්න දිගට පෙළියට. 2 3 4 5 6 7 8 9 10 11 රයිට් 17යි. හරිද? මේ දෙකට ඉස්සරෙන් ඇයි තව එක කියලා එකකුත් දාන්න පින්වත් අයි. හරි. මේ තියෙන්නේ පළවෙනි විභූතාරම්මන චිත්ත වීතියේ චිත්තක්ෂණ 17ක් තියෙනවා කියලා අපි කියවනේ. ඒ චිත්තක්ෂණ 17 තමයි මේ ඇඳලා තියෙන්නේ. හරිද? ඔන්න බලාගන්න මේක නම් වෙන විදිහ. එක යටින් අපි ලියාගෙන යනවා පළවෙනි විභූතාරම්මන චිත්ත වීතියේ. එක යටින් අපි එක අකුර අකුර ලියන්නේ. හරි? එක අකුර අකුර ලියන්නේ. එක යටින් ලියන්න ටී කියලා. ටී. ටී නිකන් කියන්නයි. නිකන් කියන්න අපි දියමු. ටී. දෙක යටින් න. තුන යටින් ද. ඔහොම දැකලා ඇති ඔයගොල්ලෝ චිත්ත වීති වල මොනවද ලියන්නේ මේ? පරස වචන වගේ ලියලා තියෙන්නේ ටී න ද මා කිය කිය. හරි හතර ම. ම. ඊළඟට පහ ජ ජ ජවන් කියන එක ජ. හයත් ජ. හතත් ජ. අටත් ජ. 9ත් ජ. 10ත් ජ. 11ත් ජ. ඔමෙන්. හරිද? දැන් අතීත භවංග භවංග චලන භවංගුපච්චිත මනෝද්වාරාවජන ජවන් 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 ඔන්න ගිහිලා තියෙනවා චිත්ත වීති. දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද පිටු? මේ වෙලා තියෙන්නේ ඇත්තටම හරි අපිට දැන් ජවන් කියලා තියෙන 11. ඊළඟට ඊළඟ දෙකේම ලෙන්නේ 12යි 13 ත ත ත ත තයන්නේ දෙක. තදාරම්මන කියන එක. ඊළඟට 14 ඉඳන් 17 වෙනකම්ම බ ආප්‍රාණ බ අන්නාරි. දැන් බලාගන්න මේ මේ තමයි පළවෙනි විභූතාරම්මන චිත්ත වීතිය. හරිද? මම මේක පැහැදිලි කරන්නම්. විභූතාරම්මන චිත්ත වීති වල 17ක් තියෙන එක කතා කරද්දී අපි අතීත භවංගේ කතා කරනවා. ඒ නිසා අතීත භවංගේ දන් තමයි ගන්න. අතීත භවංගය ඔය තී කියලා තියෙන අතීත කියන එකේ තී යන්න දාලා තියෙන අතී කියන එක පෙන්වන්න. දෙක භවංග චලන න කියලා දාලා තියෙන චලන නයන්න පෙන්වන්න. තුන ද කියලා දාලා තියෙන භවංග උපච්ඡේද අන්නේ උපච්ඡේද කියන එකට තමයි ද කියලා දාලා තියෙන්නේ. හතරට ම කියලා දාලා තියෙන මනෝද්වාරා වජ්ජනය චක්ෂුද්වාරික චිත්ත වීතිල ඇති වෙන්නේ පංචද්වාරා වජ්ජනය. මෙතෙන්දී ඇති වෙන්නේ මනෝද්වාරා වජ්ජනය. පහ ජවන 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 ඒ ඔක්කොම ජවන.
එකොළහයි දොළහයි දොළහට පරංගන තදාරම්මන සිතක් යනවා. දහතුනත් තදාරම්මනයක් 14 දන් ආයි බවංග සන්තතිය පහළ වෙනවා. පිංගතුනි ඕකේ 2 3 4 5 කියලා අපි දාගත්තොත් වෙන්නේ තියන්නේ දැන් 2ට තියන්නේ 2ක් දාන්න. 3ට අතීත 3ක් දාන්න. 4ට අතීත 4යි. 5ට අතීත 5යි. එතකොට මේ පැත්තෙන් බවංග අඩු කරනවා. අන්තිමට තදාලම්බන 2ක් වෙනකම් එනවා. තදාලම්බන දෙකෙන් ඉතුරු වෙන ඉවර වෙන හරියටම අන්තිම 5 වෙනි චිත්ත වීති ඉවර වෙන්නේ තදාලම්බන දෙකකින්. අතීත බවංග උස්සරහට 5ක් දාපු ගමන් තදාලම්බන 2 යනවා. 16යි 17යි කියන තැනට. ඔය තමයි විභූතාරම්මන චිත්තවීති පහ. අවිභූතාරම්මන චිත්තවීති වලදී දැන් පහයි අතීත භවංග 6ක් දානවා 6 වෙනි එකට. 7 වෙනි එකට අතීත භවංග 7ක් දානවා. මේක නිකන් මතක තියාගන්න විතරක් ඇති. හැබැයි ඒ දෙකේදී ඔය තදංග කියන දෙකම අයින් වෙනවා. මොකද මේ තදංග තදාලම්මන කියන දෙකම අයින් වෙනවා. තදාලම්මන කියන සිද්ද එකක් පහළ වෙන්නේ අරමුණ ප්‍රකට නැති නිසා. අරමුණ ගිල ගන්න තරම් එකක් නැහැ. පැහැදිලිද? අරමුණ ගිල ගන්න තරම් එන්නේ නැහැ. තදාලම්මන නැහැ. කෙලින්ම භවංගේ තමයි ආපහු පහළ වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඔය තදාලම්මන දෙක එන්නේ නැහැ රත්පාතින් මාක් කරපො. ඔය තමයි පළවෙනි චිත්ත වීති 7. හරි මං හිතනවා ඔය ඇති කියලා. ඕගලන්ට ඉතුරු චිත්ත වීති දෙක බලා ගන්න ඕන නම් රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන දැන් ඕක පැහැදිලි ඉන්නේ. දැන් ඕගලන්ට චිත්ත වීතියක් රීඩ් කරගන්න පුළුවන්, කියව ගන්න පුළුවන්. හරිද? මම මේක ස්ක්‍රීන් ෂෙයා කරන්නේ නැහැ පොතට. තේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන අභිධර්ම මාර්ගය ඕකේ තියෙනවා පරිච්ඡේද චතුත්ති චතුත්ථ පරිච්ඡේදය අංක 9 මනෝද්වාර වීති. අන්න ඕකේ තමයි ඕක තියෙන්නේ. ඕකේ තියෙනවා. හැබැයි සම්පූර්ණ විස්තරයක් ඕකේ නැහැ. පැහැදිලිද? මම මේ කියන එක ඔහොම තමයි මනෝද්වාර මේ පිඟුදුර. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් මනෝද්වාරය කියන්නේ භවංග හිතට. භවංග හිතට තමයි මනෝද්වාරය කියන්නේ මනසට අරමුණු ඇවිල්ලා වදින තැන නිසා. හැබැයි මේ මනෝද්වාරික චිත්ත වීති ගැන අපි කතා කරද්දී ධම්මාරම්මන ගැන ඇත්තටම කියනවා නම් හොඳට මතක තියාගන්න සාමාන්‍ය මනෝද්වාර කියන්නේ භවංග හිතට. හැබැයි අපි මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරද්දී මෙතනට මනෝද්වාරය කියන්නේ භවංග උපච්ඡේදය කියන ඔන්න ඔය තුන්වෙනියට දාලා තියෙන හිතට. ඒක තමයි මනෝද්වාරය. භවංග උපච්ඡේද හිතටයි කියන්නේ මනෝද්වාරය කියලා. ඇයි? මනෝද්වාරා වජ්ජනේ ඇවිල්ලා වදින්නේ ඔය තුනේ. මනෝද්වාරා වජ්ජනේ ඇවිල්ලා වදින්නේ භවංග උපච්ඡේදය ගාවට තමයි. උපච්ඡේදය අයින් වෙලයි මනෝද්වාරා වජ්ජනේ පහළ වෙන්නේ. එනිසා ඇත්තටම කියනවා මනෝද්වාරික චිත්ත වීති වලදී අපි භවංග උපච්ඡේදයටයි භවංග හිතක්ම තමයි භවංග උපච්ඡේදක අවස්ථාවටයි මනෝද්වාරය කියලා කියන්නේ. සාමාන්‍ය විවහාරදී භවංගයට කිව්වත් පැහැදිලිද? මම මේ කියන එක මේක ටිකක් අමාරුයි. හිතන තරම් ලේසි නම් නෑ. හැබැයි ඔයගලන්ට මට හිතනවා දල වශයෙන් ඔයගලන්ට දැන් දන්න වැඩි ඔයගොල්ලෝ. ඔයගලන්ට කොහොමද හිතෙන්? කොයි දවිලව වදින්නේ? කොයි දවිලව වදින්නේ කියලා. ඔයගොල්ලෝ වැඩි විස්තර සඳහා පොතක් කියවලා බලන්න. මම මේ ගැන පොඩි ක්ලිප් එකකින් පරිසරික චිත්‍රය සම්පූර්ණයෙන් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔයගලන්ගේ භාවනාවට ප්‍රයෝගී වෙන්න. දැන් අපි මේ අභිධර්ම කාරණාව ඉගෙන ගත්තොත් අපේ භාවනාව පොඩ්ඩක් කඩාගෙන වැටෙනවා ඒ නිසා. ඊළඟ එක හීන පේනකොට මේ මිනිස්සු නිදාගත්තී කොච්චර මොනවා දැක දැක නිදාගත්තත් නිදා ගන්න කලින් ඒගොල්ලෝ අනිවාර්යෙන් මනෝද්වාරික චිත්ත වීතියක් ගිල්ල තමයි නින්දට වැටෙන්නේ. භවංග පතනය වෙනවා. කෙලින්ම භවංග විතරයි යන්නේ. භවංග විතරයි යන්නේ. සිහින පේනකොට භවංගෙන් මිදෙනවා. මිදිලා ඔන්න ඔය කියන මනෝද්වාරික චිත්ත වීතියක් මොකක් හරි පහළ වෙනවා. මනෝද්වාරික චිත්ත වීතියක් පහළ වෙලා ඒ මනෝද්වාරික චිත්ත වීති වලින් ඇත්තටම කියනවනම් කුසල් අකුසල් වෙන්නත් පුළුවන්. කුසල කුසල් පිරෙන්නත් පුළුවන් හීනෙන් උනත්. හැබැයි එකම දේ ප්‍රවෘත්ති විපාක විතරයි දෙන්නේ, ප්‍රතිසන්දි විපාක දෙන්නේ නැහැ. මොකද ඒවා දුර්වලයි නිසා ඒ වස්ත يعني හීනෙන් අපි අම්මව මරනවා දැක්කොත් අපි අනන්තේ පාප කර්මයක් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ ඒවා දුර්වලයි, දුර්වල විපාක දෙන්නේ. හරිද? මනෝද්වාරික චිත්ත වීති පහළ වෙන්නේ. එතකොට මිනිස්සෙක් නිදාගෙන නැගිටිද්දි පළවෙනියටම පහළ වෙන චිත්ත වීතියත් නිින්දෙන් නැගිටිද්දිත් මනෝද්වාරික චිත්ත වීතිය. නිදාගන්න යද්දිත් මනෝද්වාරික චිත්ත වීතියක්. ඉඳගෙන නැකිට ගමනුත් මනෝද්වාරික චිත්තවේදී කිසිසේත්ම පංචද්වාරික චිත්තවේදී 15 වෙනි ඥාය කියන එක දක්වලා තියෙනවා. හරි. මේක ඔයගලන්ට කියලා දෙන්න තව පොඩි රහසක්. මේ පාඩම එතකොට රසවත් වැඩි. පාඩම රසවත් වැඩි. පොඩි අලුත් පිටුවකට අපි යන්න. දැන් ඔයගොල්ලෝ ඇහෙන් රූප බලනවානේ. ඔය ඇහෙන් රූප බලනකොට පළවෙනියටම පහළ වෙන්නේ අංක 1 පංචද්වාරික චිත්ත වීතියක්.
පංචද්වාරික චිත්ත වීදිය. ඒක එක්කෝ ඒක කුසලයක් හෝ අකුසලයක් හෝ කියලා අපි දැනගෙන කුසල ජවනයක් හෝ අකුසල ජවනයක් පහළ වෙනවා. කුසල ජවනයක් හෝ අකුසල ජවනයක්. ඊළඟට දෙවැනියට මතක තියාගන්න කොයි අරමුණ දැක්කත් කොයි අරමුණ විඳ අනිවාර්යෙන් දෙවැනියට මනෝද්වාරික චිත්තක් සිස්ස අනතුරුවම මනෝද්වාරික චිත්ත වීදියක් පහළ වෙනවා. ඒකෙන් තමයි ඒව නිත්‍යයිද අනිත්‍යයිද ඔක්කොම කතන්දර ටික අපිට අහුවෙන්නේ. ඒව නිත්‍යයිද අනිත්‍යයිද සුබයිද දුකයිද සැපයිද සනීපයිද ඔක්කොම ටික කල්පනා කරන්නේ ඔන්න ඕකෙන්. ඕකෙන් කල්පනා කරන්න පටන් ගන්න. හරිද? ඊට පස්සේ නැවත මනෝද්වාරික චිත්ත වීති තුනක් යනවා. නැවත මනෝද්වාරික චිත්ත වීති තුනක් යනවා. තුනටත් මනෝද්වාරයක් හතරටත් මනෝද්වාරයක් පහටත් මනෝද්වාරයක් පැහැදිලිද මම මේ කියන එක? අද බලන්න මේ මොකද්ද කියලා තියෙන්නේ කියන්නේ. පොඩ්ඩ මොකද්ද මේ කියලා තියෙන්නේ කියන්නේ. තුන්වෙනි මනෝද්වාරික චිත්තවීතිය මෙතනදී තුන්වෙනි ඉර මකන්න මගේ අයි හතරවෙනි යට යටින් ගහන්න වෙනවා. මෙන්න මේ තුන්වෙනි මනෝද්වාරික චිත්තවීතියේදී මේවා අඳුර ගන්නවා. කුසල්ද අකුසල්ද කියලා හොඳට හඳුර ගන්නවා. අන්නේ හඳුනා ගැනීම කරනවා. හරිද? හඳුර ගන්නවා. ඊළඟට මේ හතරවෙනි මනෝද්වාරය නැත්තම් මේක පහ කියලා තියෙන පස්වෙනි මනෝද්වාරය පෙන්වලා තියෙන. ඇයි හතරවෙනි මනෝද්වාරය කියන්නේ පළවෙනි එක පංචද්වාරික චිත්ත වීතියක් නේ. මනෝද්වාරය වෙන්නේ හතරයිනේ. හැබැයි චිත්ත වීති වල පස්වෙනි චිත්ත වීති ඉඳන් අර්ථ සාධක දවන නැත්නම් කුසල අකුසල කර්ම පතරස් කරන්න පටන් ගන්නවා. අපි දන්නේවත් නැතුව අපි මනෝද්වාරික කුසල කර්ම රැස් කරනවා. හැම අරමුණක් පස්සෙම ඒවා මුලාවෙන් ඉන්නේ නම් අකුසල කර්ම රැස් කරනවා. අනන්ත ප්‍රමාණ අර්ථ සාධක දවන වශයෙන් අපායගාමි වෙන්න පවා. අයිසා ලේසි නෑ එහෙන් රූපයක් වල අභිනන්දනය කරද්දී ඒක පිටිපස්සෙන් මනෝද්වාරික කර්ම පතර රැසක් පහළ වෙනවා. සංසාරේකයි කරපු කර්මය පොඩි නෑ පින්වතුනි. සංසාරේ ඇහැ රූපයක් බල්ලෙක් අභිනන්දනය කරනවා කියන්නේ ඒක යටතේ අපි හිතන්නේ නැති අකුසල ධර්ම මනෝද්වාරික චිත්ත වීති බොහොමයක් පහළ වෙලා මෙන්න මෙතන ඉඳන් අපිට මේ කුසල අකුසල කර්ම විදියට ගොඩ ගැහෙන්න පටන් ගන්න. ඔන්න ධම්මාරම්මණ කියලා කියන්නේ පින්වතුනි එතකොට ඔන්න ඔය අතීත වර්තමාන අනාගත වශයෙන් අපි ගෙනගත්තු රූපයන්ට කියනවා. අපි උඩදී අපි ඔය අතීත වර්තමාන අනාගත නිර්වාණ මේ ඔක්කොම ධම්මාරම්මණ. අන්න ධම්මාරම්මණ කියන්නේ ඕකට. අතීත අනාගත වර්තමාන කාල විමුක්ත නිර්වාණ ප්‍රඥප්ති චිත්තක්ෂණ 17ක් නැති රූප චිත්ත චෛතසික මේ ඔක්කොම ධම්මාරම්මණ. ඒ ධම්මාරම්මණ ටික අපිට අහුවෙන්නේ පින්නතුනේ මෙන්න මේ මනෝද්වාරයේ චිත්ත වීති වලින් මනෝද්වාරයටයි. උන්තර ඔයගලන්ට මේක පැහැදිලියට කියලා. මේක හොඳට තේරුම් ගන්න මේ සිතේ සකස්ම තේරුම් නොගෙන ඉදිරියට යන්න බෑ. හරි, ඔබට තේරෙනවද මම මේ කියන්නේ මොකක්ද කියලා? කො බලන්න පොඩි මැසේජ් එකක් දාන්න බලන්න මම මේ කියන එක තේරෙනවද කියලා පොඩ්ඩක් මට බලා ගන්න. පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. බලන්න පොඩි මැසේජ් එකක් කියවන්නේ එන්නේ මට. ටිකක් ඇත්ත ඇත්ත මේක ටිකක් ගැඹුරුයි.
එහෙමයි තේරුණා. නෑ. අමාරුයි. ඇත්ත ඇත්ත හරි මේක අනිවාර්යෙන් අමාරුයි තමයි. ඔගොල්ලෝ ඔන්න තේරුම් ගන්න මගේ පින්වත් දරුවනේ මේ මේ හරිම පොඩි කාරණාවක් කිව්වේ මේවා අමාරුයි. හැබැයි මේවා දැන ගැනීම අපිට මාර වටිනවා අපේ භාවනාවට. හරිද? ඔන්න අපි ස්ක්‍රීන් ෂෙයාර් එක අයින් කරනවා. දැන් කණෙන් කණෙන් විතරක් අහන්න මම මේ කිව්වේ මොකක්ද කියලා. ස්ක්‍රීන් ෂෙයාර් කරපුවා අයින් කරනවා. ස්ක්‍රීන් ෂෙයාර් කරපුවා අයින් කරන්න. හරි. මම මේ කියන කොට රහ ගන්න. අද වෙන මොකුත් අපි කතා කරන්නේ ප්‍රශ්න අරෝ මේවා. දැන් මේක තිබ්බ ගමන් ඕගොල්ලෝ රේරුකාණි සයින්හසගේ අභිධර්ම මාර්ගයේ පොත ගන්න. අරගෙන මම මේ කියපු කාමජවන චිත්ත වීති 9 ගන්න. පොඩි නෝට් එකක් දාගන්න. දාගෙන මේ වැඩසටහන ඉවර කරපු ගමන් මේ වැඩසටහන ඉවර කරනවා ඉක්මනට අද. ඕගලන්ට කතා කරන්න දෙන්නේ ප්‍රශ්න අහන්න දෙන්නේ අද. මොකද එකක් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් තැනක නෙවෙයි ඉන්නේ. අනිත් එක ඔගොලු ඉගෙනගත්ත එක කුරුවල් කරගන්න එපා. මේ වැඩසටහන ඉවර කරලා අපි දැන් මේක නවත්තලා තව එක දවස් පහක් අපි ඊළඟ සිකුරාදා හම්බ වෙමු ආපහු. ඊළඟ සිකුරාදා මම ඔගලන්ව හම්බෙන්න ඔගලගේ භාවනාවේ ඉදිරියට ඉදිරි පියවරට දානකන් මෙන්න මේ මනෝද්වාරික චිත්ත වීති ඔගලන්ට පහළ වෙන විදිය බලන්න. ඔගලන්ට පොඩි දේශනාවක් අද හවස සිද්ධ කරපු දේශනාවක් තියෙනවා. මම ඒක දවසක් දෙකක් ඇතුළත මම එඩිට් කරලා දාන්නම්. අතීතයට ශෝක කරන්නේ මිනිස්සු මෙන්න මේ මනෝද්වාරය හරහා. ඔගලන්ට ඒ දේශනාව දාන්න. ඉතින් ඒක දාන්න පුළුවන්. ඒ දේශනාව මම ගෲප් වලට ඇප්ලිකේෂන් එකට හැමතැනටම අප්ඩේට් කරන්න. අප්ඩේට් කරපු ගමන් ඔගලන්ට තේරෙයි එදිනෙදා ජීවිතේ මේ මනෝද්වාරික චිත්ත වීති ගැන දැනගෙන ඉඳීම කොච්චර වටිනවද කියලා. මිනිස්සු හීනමවන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති හරහා. මිනිස්සු අතීතයට පසුතැවෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති හරහා. මිනිස්සු වර්තමානයේ ජීවත් නොවෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති නිසා. මිනිස්සු හීන හදන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති නිසා. මිනිස්සුන්ට යථාර්ථය අතහැරෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීති නිසා. ඒ වගේමයි මතක තියාගන්න මිනිස්සුන්ට යථාර්ථය වැටහෙන්නේ මෙන්න මේ මනෝද්වාරික චිත්ත වීති හරහා. සමේක පොඩ්ඩක් වැදගත් නෙමෙයි මේක තා වැදගත් කාරණාවක්. පොඩ්ඩක් වැදගත් මේක තා වැදගත් කාරණාවක්. මගේ පින්නතුල්ල අද රේරුකාණ සයන්සගේ අභිධර්ම මාර්ගයේ පොත ගන්න අරගෙන බලන්න මම මේ කියලා තියෙන නවයම හොඳට අධ්‍යයනය කරන්න කරලා ස්වාමීන් වහන්සේ කිව්ව මේ අතීත රූප කොයි පැත්තට දෙන්නේ වර්තමාන රූප අරමුණු වෙන්නේ මොකටද අනාගත රූප අරමුණු මොකටද හොඳට හොයන්න. ඔගලන්ට වඩා සුදුසුයි රේරුකාණ සයන්සගේ පොතට වඩා වඩාත්ම සුදුසුයි කියවන්න පුළුවන් නම් Google එකේ තියෙනවා PDF එක අභිධර්මාර්ථ ප්‍රදීපිකාව. වඩා සුදුසුයි තා සුදුසුයි ප්‍රදීපිකාවේ මනෝද්වාරික චිත්තවීති ගැන අධ්‍යයනයක් කරොත් මා මේ කියපු හැම අකුරක්ම ඔබට ඒ පොතින් හොයා ගන්න පුළුවන්. අභිධර්මාර්ථ ප්‍රදීපිකාව. හරි. PDF එක තියෙනවා. PDF එක ෂෙයා කරන්න විපස්සනා ගෲප් එකේ. කදා ගන්න. කරලා නැවත ගිහිල්ලා භාවනා කරන්න සතියක් වෙන මුකුත් කරන්න එපා. මනසට ධම්මාරම්මන වැටෙන විදිහ. ඔගොල්ලෝ මනසින් හිත හිත හිතේ හිත ජීවිතේ පස්සට වයසට යන විදිහ ගැන හොඳට හිතන්න. ඔයගලන්ට දේශනාව හෙට දවසේ තුලද දාන්න. හෙට දවසේ මේ දේශනාව ඔබට උපකාරී වෙයි මේ සතිය භාවනාව කරගෙන යන්න. සතියක් එක දිගටම පිංගුතුනි දවසට විනාඩි 20ක් කරත් කමක් නැහැ. මට හොඳට මෙති මේ සතිය ඔගොල්ලෝ ටයක් භාවනා කරන්න ඕනේ නැත. හැබැයි සතිය අඛණ්ඩව භාවනා කළ යුතුයි. විනාඩි 15ක් 20ක්වත් දවසට දෙපාරක් අරගෙන දවසට දෙපාරක් ගන්න උදේ හවසයි අඩුම වැඩිම ඊට වැඩි උනන කමක් නැහැ අරගෙන මනසට ධම්මාරම්මන වැටෙන විදිය ගැන කල්පනා කරන්න. කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ? කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ? අපි හිතන්නේ කොහොමද? හරියට හිතන්න, හරියට දැනගන්න, හරියට විසඳුනොත් ඊළඟ පියවරේදී අපිට පැටලුමක් වෙන්නේ නැහැ. මම හිතනවා ඔබට මා කියන දේ පැහැදිලි ඇති කියලා. මීට වඩා මම මේ දේශනාව කරගෙන යන්නේ. මම මේ දේශනාව මෙතනින් අදවස් කරන්න. මේක ෂෝට් ඇන්ඩ් ස්වීට්. ඇත්තටම කියනවා නම් මේක පොඩි දේශනාවක් නමුත් ඉතාම රසවත් හරබර දේශනාවක්. මේ දක්වලා තියෙන්නේ අපි ස්ක්‍රීන් එකේ චතුර්ථ පරිච්ඡේදයේ මනෝද්වාරික චිත්ත වීති. ඔතනම තියෙනවා නේද ওই නිද්‍රාව සහ ස්වප්න කියලා ඒකුත්. 321 පිටුව. ඉතින් 321 පිටුව පොඩ්ඩක් zoom කරගෙන බලන්න ඇති. ඔතනින් 329 ගහන්න පින්මතයි. 329ට වගේ යන්නවා.
තව නෑ, තව උඩට යන්න ඕනේ කිව්වා. යටට යන්න 331 විතර තියෙන්නේ. මගේ මතකේ හරින 331 විතර තියෙන්නේ. රයිට්. හරිනේ ඊළඟ එක 332ට දෙකෙන් පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ තව දෙන්නේ කියර මේ අන්ලොක් මේ මේකේ මම කන්ට්‍රෝල්. ඔන්ලයින් යන්නේ. හරි, අපි මේ PDF එක දාන්නම්. ඇත්තට මේ PDF එක දාන්නම්. එතකොට අපි චෙක් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ කියන්නේ ගහන පිටුව විතරයි දෙන්නේ අයියේ. ඔව් ඔව් හරි, ස්වාමීන් වහන්සේ කමක් ඒකේ නැහැ. පිටු කීපය පෙන්නන්න මේ ඊට පස්සේ අර ලොගින් වෙන්න කියලා. හරි 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 හරිනේ. එහෙනම් අපි භාවනාව කරගෙන යන් එක සතියක් ඕගොල්ලෝ සම්පූර්ණම මනෝද්වාරය වඩන්න. අට්ටික විපස්සනාව කරන අය අන්න ආව තැනට. අට්ටික විපස්සනාව කරන අයත් මේ මනෝද්වාරික භාවනාව අට්ටික විපස්සනාව ඕමම් පොඩ්ඩක් පැත්තකට දාලා මේ මනෝද්වාරය හරියට අඳුර ගන්න. මොකද මේක තමයි ඔයගලගේ ඊළඟ පියවර වෙන්නේ. ඊළඟ පියවරට වැටෙන්නේ මෙතනින්. අට්ටික විපස්සනාව කරන අයත් මෙතන ඉන්නවා නම් සම්පූර්ණ තමන්ගේ භාවනාව ඔක්කොම පැත්තකට දාලා මනෝද්වාරයට ධම්මාරම්මන එන විදිය, අතීත වර්තමාන අනාගත විදියට හොඳට පිරිසිදුවට පැහැදිලි කරගන්න. මම ඒ අතරතුර ඔබට අර දේශනාව සිද්ධ කරලා දාන්න. ඒ දේශනාවෙන් ඔබට තවත් ගොඩක් දේවල් විස්තර දිගහැරෙයි. මම ප්‍රාර්ථනා කරමි. මේ සිතිවිලි හිත හිත අප සසර අතරමං වෙච්ච අපේ හිතන රටාව හරියට තේරුම් අරගන්න. ඔබේ සිත ගැන හොඳට තේරුම් ගන්න ඔබට මේ කර්මස්ථානේ ප්‍රයෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්පූර්ණ හිතලා බලන්න කොහොමද මගේ මනසට ධම්මාරම්මන ඇවිල්ලා මම මේ ජීවිතේ පසුතැවිලි සමාද වෙමින් ඉන්නේ කියලා හොඳට හිතලා බලලා තේරුම් ගන්න. මනෝද්වාරයේ ධම්මාරම්මන ඉන්නේ මෙහෙමයි කියලා. ඊළඟට පෙන්නන්නම් අපි ඊළඟ සතිය කතා කරනවා මේ මනෝද්වාරයේ ධම්මාරම්මන වල තියෙන නිස්සත්ත්ව නිජීව බව. දැනට ඒක ගැන හිතන්න එපා. දැන් ඕනේ ක්‍රියාවලිය විතරයි. නිස්සත්ත්ව නිජීව ගැන කතා කරලා නිස්සත්ත්ව නිජීව ගැන කතා කරලා ඒක නිස්සත්ත්වයි නිජීවයි කියලා වැටහිච්ච දවසට මම ඔගලන්ව කාංකා විතරණ විශ්ුද්ධිය නැත්තම් පටිච්ච සමුප්පාද මනසකාරයට අරයි යනවා. හරි, මම හිතනවා ඒක අපිට තවත් සති දෙකකින් කරන්න පුළුවන් වෙයි කියලා. ඔගල හැම දෙනෙක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කරමි. නවතින හැම දෙනෙක්ම තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කිරීම සඳහා සියලු දෙනා සූදානම් වන්න. ඕකාස වන්දාමි බන්තේ. සුපත්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදිතා. සාමිනා කතම් පුඤ්ඤං මයං ගාතබ්බං. සාදු අනුමෝදිත. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ. කමාමි කමිතබ්බං. සාදු ඕකාස වන්දාමි බන්තේ. සුඛී හෝතු. ဒුතියම්පි සාදු ඕකාස වන්දාමි බන්තේ. සුපත්තිම්මා. තතියම්පි සාදු ඕකාස වන්දාමි බන්තේ. චතුරාර්ය සත්‍ය ධර්මවදී වේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. අපකිරි අනුකම්පාවෙන් දහසකුත් එකක් කායික වේදනාවන් අතරේ, දහසකුත් එකක් ශාසනික සේවාවන් අතරේ අපගේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය වූ මේ ලෝකේ හරියාකාරයෙන් දකින මේ විදර්ශනා භාවනා වැඩපිළිවෙලට ඔබ වහන්සේ ලබා දෙන මේ ගුරුවරුකම් සැබවින්ම ඉතාමත්ම වටිනවා. ඒ ගුරුහරුකම් ඔස්සේ අප්‍රමාදීව භාවනා කටයුතු සිදු කිරීම සඳහා අප හැම දෙනාම අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ආදර්ශයක් වගෙන නොපමාව වීරියෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. අද දින දේශනාවෙන් අපි හැම දිනාටම තීරුම් ගියා අප යා යුතු දුර, අපි වැඩිය යුතු දුර, ඒ වගේම අපි සිටින තැන. මේ සසරේ තවත් ප්‍රමාද නොවි අප්‍රමාදව වීරයෙන් යුතුව ගුරු වදන් එලෙසින්ම පිළිගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන මේ දහම පුරුදු කිරීමට කාලය වෙන් කරවාගෙන එය ජීවිතයේ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගෙන වීරයෙන් යුතුව කැපවීමෙන් යුතුව අපි හැම දිනාම මේ ශුෂ්ක විදර්ශනා වඩන්නට මේ මොහොතේ පටන් අදිටන් කරගමු. මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. අනුමෝදන් මිත්වා
උන්වහන්සේලා ජීවිත පූජාවෙන් සිදු කරගෙන යන මේ සියලුම ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා දෙවියෝද සාදර සිතින් මේ පින් අනුමෝදන්ව මේ මහා සංඝරත්නය ආරක්ෂා කරත්වා නිරන්තරයෙන්ම. ඒ හැමදෙනා වහන්සේලාම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති අනන්ත ණය සමන්නාගත ඒ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් කෙලවර උතුම් වූ නිර්වාණ සාන්තියෙන්ම පතන උතුම් අති උතුම් බෝධිවලින්ම සාක්ෂාත් කරගන්නට අපේ මේ පාරමිතා පින් හේතු වේවා කියලා සියලු දෙනාම සාදුකාරය දෙමින් ඒ ආශිර්වාදයන් මේ විශ්වයට මුසු කරන්න. ඒ වගේම ඔබ අපි හැම දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සහ භාවනා කිරීමෙන් ජනිත වන ඒ සියලුම කුසලානිසංස ධර්මියෝ මේ සසර දුක කෙලවර කරගන්නට භාවනා වඩන්නට අපහට වීරිය ශක්තිය ධෛර්ය ලැබේවා. අපේ සති සමාධි ආදී බොජ්ජංග ධර්ම වර්ධනී වේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප හැම දිනාටම වහ වහ මේ හැම පිනක්ම හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. හොඳයි, එහෙනම් අද දින මෙම සජීවී කමඨාන් සාකච්ඡාව මෙතනින් නිමා කරන්නට අවසරයි. තිරේ පිටුපස සිට අපහට උදව් උපකාර කර කල්යාණ මිත්‍ර වාසුර සහෝදරයාත් අවසානයේදී කෘතඥ පූර්වකව බාරකාර මණ්ඩලය වෙනුවෙන් මතක් කරන්න කැමතියි. සියලු දිනාටම පෙරපින් වැඩෙන උපන් අකුසල් ප්‍රහාණය වෙන ප්‍රඥාව වර්ධනය වෙන සුභම සුභ රාත්‍රි.